පහුගිය කාලේ මහත් ආන්දෝලනාත්මක සිද්ධියක් වුණා. මේ අවුරුද්දේ ජනවාරි පළවෙනිදා සෝල් බීච් හෝටලයේ දෙහිවල පොලිසිය මැදිහත් වෙලා අනීතික කඩා බිඳ දැම්මා. පස්සේ හෝටල් කළමනාකාරීත්වය මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තිබ්බා. මානව හිමිකම් කොමිෂන් සභාව අපි දැක්ක ඊයේ පෙරේදා වාර්තාවක් ඉදිරිපත් කරලා තිනවා. මේ වාර්තාවේ බොහොම පැහැදිලිව තිනවා මේ අගතියට පත්වෙච්ච පාර්ශවයට වන්දි මුදල් ගෙවන්න කියලා. හරිද? එතකොට වන්දි මුදල් ගෙවන්න කියලා නාගරික සංවර්ධන අධිකාරිය ලේකම්වරයාට සහ අමාත්‍යාංශයට කැබිනට් පත්‍රිකාවක් යොමු කරන්න කියලා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශනකුත් කරලා තිනවා. අපි දැන් අමාත්‍යාංශයේ ලේකම්තුමා හම්බෙන්න ආවේ මේ නිර්දේශය කරලා තිනවා මේ මුදල නාගරික සංවර්ධන අමාත්‍යාංශයෙන් ගෙවන්න කියන එක. අපි සම්පූර්ණයෙන්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා හමු වෙලා කිව්වේ මේක නාගරික සංවර්ධන අධිකාරියේ අමාත්‍යාංශයෙන් නොගෙව මේක අනීතිකව කඩා බිඳා දාපු ඒ පාර්ශවයෙන් අය කරගන්න කියන එක. මොකද අපි දන්නවා මේ ආයතනයේ තියෙන මහජනතාවේ බදු මුදල් මේ අනීතිකව කඩා බිඳා දාපු දේවල් වලට යොමු කරන්න එපා. ඒත් එක්කම අමාත්‍යාංශයේ ලේකම්වරයා අපිත් සමග ප්‍රකාශ කරලා තිබ්බා එතුමාට එහෙම ගෙවන්න මුදල් බලයක් මුදල් ගෙවන්න බලයකුත් නැහැ. ඒත් එක්කම මේකට සම්බන්ධිත මේ ආයතනය අපි දන්නා වෙර සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේක නාගරික සංවර්ධන අමාත්‍යාංශයට අයිති කොටස. ඒ අමාත්‍යාංශයේ ඒ නිලධාරීන්ට විරුද්ධව අමාත්‍යාංශයේ මට්ටමින් විනය පියවර ගන්නවා. ඒ විනය සම්බන්ධයෙන් යම්කිසි කණ්ඩායමක් පත් කළා යම්කිසි විනය විරෝධී කටයුත්තක් සිද්ධ කරලා තිනවා නම් ආයතන මට්ටමින් ආයතන සංග්‍රහයට දඬුවම් පමුණුවන කියන එක අමාත්‍යාංශයේ ලේකම්වරයා අපිත් සමග ප්‍රකාශ කරා. ඒ වගේම අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කරලා තිබුණා මේ මුදල් අමාත්‍යාංශයෙන් නොගෙව ඒ අදාළ අනීතිකව කටයුතු කරලා තිනවා නම් ඒ අදාළ පාර්ශ්වවල අය කරගන්න ක්‍රමවේදී හදනවා. ඒත් එක්කම මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ ලේකම්වරයා කිව්වා මත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාගය එනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුව ඒ අවසානයේ ඒ තීන්දුව මත තමයි මේ සියලු තීන්දුව తీරන ගන්නේ කියන එක අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කරලා තිබ්බා. අපි බලාපොරොත්තු වෙනවා අමාත්‍යාංශයේ ලේකම්වරයා ඒ කියපු ප්‍රකාශය හා ඉදිරියේදී ඒ නඩු තීන්දුවත් එක්ක ඒ එන තීන්දුව සමග මේකට සාධාරණයක් සිද්ධ වෙයි. මොකද අපි මේ පෙනී සිටින්නේ මේ රටේ මිනිස්සුන්ගේ මහජනතාවේ බදු මුදල්. මේ බදු මුදල් තියෙන්නේ එක එක කරන අනීතික වැඩවලට ගෙවන්න නෙමෙයි. ඒ නිසා අපි අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ඉල්ලීම කරේ මේකට වහම මැදිහත් වෙලා මේ අනීතිකව කරපු වැඩේට මේ අමාත්‍යාංශයෙන් තියෙන මුදල් මේකට ගෙවන්න එපා කියන ඉල්ලීම කරන්න තමයි අද දින අපි මේ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා හමු වෙන්න ආවේ.